සුබම සුබ දවසක් කියලා සියලුම දෙනාම මගේ channel එක බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. අද ගෙනාපු recipe එක තමයි මොනවයින්ද හැදුවි කියලා හිතාගන්න බැරි තරම් ලස්සන රසට තියෙන ගුණාත්මකභාවිනුත් වැඩි ආහාරයක් එහෙම නැත්නම් ස්නැක් එකක් මේක තේ වේලාවට හදාගන්නට පුළුවන්. ඒ වගේම දානයක් වේලාවට අපිට හදලා දෙන්නට පුළුවන් නම් බොහොම වටින කෑමක්. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ videos recipes බලන්නේ හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා bell icon එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි යමු recipe එකට. මුලින්ම බැදපු කජු වලින් කෝප්ප භාගයක් අරගත්තා. ඒක blender ചായයකට දාලා ගොඩාක්ම කුඩු වෙන්නට අවශ්‍ය නැහැ. ටිකක් කුඩු කරගන්නවා. මෙච්චරම කුඩු වෙන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් කෑලි ගතයට තිබ්බහම මේක ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ අපි pan එකක් ලිපේ තියලා අපි දාගන්නවා හොඳටම තුනි කුඩක් විදියට අඹරගත්තු එහෙම නැත්නම් කඩෙන් ගෙනාපු කුරක්කම් පිටි වලින් කෝප්පයක්. මේ කුරක්කම් පිටි එක අරගෙන ලිපේ තියලා මේක සුවඳ ගහනකම් බැදගන්න. අමුයෙන් ගන්නට එපා. හාල් පතිනවා වගේ බැදගන්න. ඒ වගේ ලෙවල් එකකට ආවහම ප්‍රමාණවත් වෙනවා. මේ රෙසිපි එකට අදාළ දේවල් ටික ඉන්ෆෝ බොක්ස් එකෙන් එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාට ගන්නට පුළුවන්. ලොකු ප්‍රමාණවල් යන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් බැදලා අපි පැත්තකින් අරන් තියා ගන්නවා. පොඩ්ඩක් විසිරෙන ලෙවල් එකට ඒක බැදෙන්න ඕනේ. ඊට පස්සේ වෙනත් වාචනයක් ලිපේ තියලා ඒකට රතු සීනි වලින් කෝප තුන් කාලක් එකතු කරන්න. සුදු සීනි කමක් නැහැ. කකුරු තියෙනවා නම් මේකට වඩාත්ම හොඳයි. සීනි ටික මෙල්ට් වුණාට පස්සේ උණු වතුර වලින් කෝප තුන් කාලක් එකතු කරගන්න. උණු වතුර එකතු කරන්නේ නැත්නම් ඇල් වතුර එකතු කරොත් මේක ගොඩාක් කැටි ගැහෙනවා. උණු වතුර එකතු කරත් පොඩ්ඩක් කැටි ගැහෙනවා. ඉතින් ඒ තව සීනි කැට තියෙනවා නම් ඒ ටිකක් තියෙවෙන්නට හරින්න. පොඩි වෙලාවක් තිය වුණාට පස්සේ කරදමුංගු 3-4ක් කොටලා මේකට දාගන්න. වඩා අවශ්‍ය නම් වැනිලා වගේ දේවලුත් එකතු කරගන්නට පුළුවන්. නමුත් කරදමුංගු රස තමයි ගොඩාක්ම මේකට ගැලපෙන්නේ. ගොඩාක්ම මේක උණු වෙන්නට අවශ්‍ය නැහැ. එතකොට අග්ගලා එක ගල් වෙනවා. ටිකක් උණු වුණාට පස්සේ අපි පොඩ්ඩක් ලිප නිවලා මෙන්න මේ ලෙවල් එකකට හදා ගන්නවා. ඊට පස්සේ කුරහම් පිටි ටික අපි මේකට ටික ටික එකතු කරලා දොදලයක් විදියට මේක පොඩ්ඩක් මික්ස් කර ගන්නවා. එහෙම නැත්නම් කවලම් කර ගන්නවා. ටික වෙලාවක් කවලම් කරාට පස්සේ පිටි ටික සහ පැණි ටික හොඳට දොදලයක් වගේ ආකාරයට ආවට පස්සේ මේ තියෙන්නේ ගාගෙන බැතගත්තු පොල්කෝප භාගයක්. මේක කළු වෙන්නම බැතලා නැහැ. තෙත ගතිය යන්නට බැතගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ ඒ ටික මිශ්‍රණයට දා ගන්නවා. මේ තියෙන්නේ බැතගත්තු තල ටිකක්. මේක පෑන් එකේ දාලා විනාඩි 2-3ක් මද ගින්දරේ බැතගත්තට පස්සේ හොඳට බැදෙනවා. ඒ ටික තමයි දැන් මේ එකතු කරන්නේ. ඊට පස්සේ කලින් කුඩු කරගත්තු කජු කෝප භාගය එකතු කරනවා. දැන් සියල්ලම හොඳට කවලම් කරනවා. මේ වෙලාවේ ඔයාට පැණි මදි වගේ ගතියක් ආවොත් එහෙම ඔයා උණු වතුර චුට්ටක් එකතු කරන්න. උණු වතුර පොඩ්ඩක් එකතු කරලා මික්ස් කරගන්න. මම දාපු ප්‍රමාණවල් හරියට දැම්මනම් ප්‍රශ්නයක් නැහැ. ලුණු පොඩ්ඩක් රසානුව එකතු කරගන්න. තෙහඳි කාලක් විතර ඒක හොඳට කවලම් කරගන්න. හොඳට මික්ස් කරගන්න. නැත්තම් තැන් තැන් වල වෙන වෙනම ලුණු රසෙයි. මෙහෙම ටික වෙලාවක් හොඳට මික්ස් කරාට පස්සේ හැන්ද තියෙන ටිකත් හූරලා පෑන් එකට දාලා අපි මේක ලිපෙන් ගින්දර නිවලා තියෙන්නේ. ලිපෙන් එළියට අරගෙන වෙන ස්ථානයක තියාගෙන මේක මෙන්න මේ වගේ අග්ගලා හදන ෂේප් එකකට හදා ගන්නවා. ඔයාට කැමති සයිස් එකකට හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ෂේප් එකකට හදාගත්තාම හරිම ලස්සනට පෙනුමට තියෙනවා. ඒ විදියට අපි සියලුම අග්ගලා ටික හදා ගන්නවා. මේක ඉතාමත් පෝෂණ ගුණයෙන් වැඩි එකක්. හකුරු පාවිච්චි කරන්න පුළුවන් නම් එය තවත් වැඩි කරගන්නට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ සාමාන්‍ය පෙනුම. ළඟට කරලා බැලුවාම මේ වගේ රෙසිපි එකක් දාන්නේ ගෙදරකට වඩාත්ම හොඳට ගැලපෙනවා. මොකද වෙනස්ම විදිහේ කෑමක් නිසා. කැඩුවට පස්සේ මෙන්න මේ විදිහේ ලස්සන පෙනුමක් තමයි එන්නේ. සීනි ටික ගොඩාක් උණු කරත් මේ වෙලාවේ හයියට තමයි එන්නේ. සීනි සාමාන්‍ය ප්‍රමාණයට උණු කරගන්න කිව්වේ ඒකයි. කුරහන් රසට කැමති ඔයාට මේක try කරලා බලන්නට පුළුවන්. සුබ දවසක් ගිහිල්ලා එන්නම්.